ආයුබෝවන් දුවේ පුතේ සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපන විෂයයේ 9 10 11 යන ශ්‍රේණි තුනටම ඉතාම වැදගත් වෙන වොලිබෝල් ක්‍රීඩාව පිළිබඳව අද අපි ඉගෙන ගනිමු. අද මෙහි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ වොලිබෝල් ක්‍රීඩාවේ දක්ෂතාවයක් වෙන වැළැක්වීම පිළිබඳවයි. අපි ප්‍රථමයෙන් බලමු වැළැක්වීම කියන්නේ කුමක්ද කියලා. ප්‍රතිවාදී පිලේ සිට එන පන්දුව දැලට ඉහළින් ඇති විටදී ඉදිරි පෙළ ක්‍රීඩකයන් විසින් තම පිළට පැමිණීමට පෙර දැල අසලදී අවහිර කිරීම තමයි අපි වැළැක්වීම කියලා හඳුන්වන්නේ. මේ වැළැක්වීම තනිව දෙදෙනා බැගින් සහ තිදෙනා බැගින්වත් කරන්න පුළුවන්. මේ රූප සටහනේ දැක්වෙන්නේ තිදෙනෙක් එකට එකතු වෙලා වැළැක්වීම සිදු කරන රූප රාමුවක්. ඒකාබද්ධ වැළැක්වීම ක්‍රීඩකයන් දෙදෙනෙකු හෝ තිදෙනෙකු එක ළඟින් අනිකාට සම්බන්ධ වී පන්දුව වැළැක්වීම. එක් අයෙක් හෝ පන්දුව ස්පර්ශ කළ විට වැළැක්වීම සම්පූර්ණ වෙනවා. දුවේ පුතේ මේ වැළැක්වීම කියලා කියන්නේ ආරක්ෂාකාරී මෙන්ම ආක්‍රමණකාරී උපක්‍රමයක් කියලා අපිට හඳුන්වන්න පුළුවන්. දැන් අපි බලමු මේ වැළැක්වීමේ ශිල්පීය ක්‍රමේ අවදි මොනවද කියලා. පළමු අවදිය සූදානම් වීම. උරහිස් පළලට සමාන වෙන පරිදි පාද ඈත් කරලා සිටුර සමවරව තබාගෙන දැලට මුහුණලා සිට ගැනීම සිදු කරනවා. දෙවන අවදිය පන්දුව කරා ළඟා වීම. ඉහළින් එන පන්දුවක් පතිත වීමට නියමිත ස්ථානය හඳුනගෙන ඒ වෙත ළඟා වීම අපි පන්දුව කරා ළඟා වීම කියලා කියනවා. තුන්වන අවදිය ඉපිලීම හා පන්දුව ස්පර්ශ කිරීම. මෙහිදී දණ හිස් වලින් සිරුර පහළට ගෙන ගිහිල්ලා ඒත් එක්කම ඉපිලෙන දෙපා එක්කොට දෙයත් ඉහළට දිගාරිය යුතු වෙනවා. ඒ වගේම දෙයත්වල අත්ල තද කරලා ඇඟිලි විහිදුවලා අත්ල මදක් වක්‍රව දැලට ඉහළින් විරුද්ධ පිලට යොමු කරනවා. මෙහිදී දෑත් කන්නසල ඉදිරියෙන් තිබිය යුතුයි. ඒ වගේම සිරුර ඉදිරි දෙසට නැමිලා බෝලේ දෑත් ස්පර්ශ වීමත් එක්කම මැණික් කටුවෙන් අත පහළට යොමු කළ යුතුයි. හතරවන අවධිය පතිත වීම. පතුලේ ඉදිරි කොටසින් පතිත වෙනවා. පතිත වීමෙන් පස්සේ දෑත් පහළට ගෙන එනවා. ඒ වගේම දණ හිස් වලින් නැමිලා සිරුරේ සමබරතාවය රැකගත යුතු වෙනවා. ඒ වගේම තමයි දුවේ පුතේ වැළැක්වීමේදී කණ්ඩායමේ පන්දු සකසන්න කුමන හෝ ස්ථානයකට පන්දු ඔසවල දුන්නත් ආවරණය කරන්න වළක්වන්නට එම ස්ථානයට යා යුතු වෙනවා. ඉතින් මේ වගේ පන්දු වෙත ළඟා වීම සඳහා ක්‍රම තුනක් භාවිතා වෙනවා. පළමු ක්‍රමය තමයි පැත්තට අඩිය තබා ගමන් කිරීම. එහෙම නැත්තම් දැලට සමාන්තර ක්‍රමය. සයිඩ් ස්ටෙප්ස් කියලා අපි හඳුන්වනවා. දෙවන ක්‍රමය හරස් පාද තබා ගමන් කිරීම. එහෙම නැත්තම් මේක අපි කතිර ක්‍රමය කියලා හඳුන්වනවා. ක්‍රොස් ස්ටෙප්ස් කියලා අපි නම් කරනවා. ඒ වගේම තුන්වන ක්‍රමය තමයි දිවීමේ ක්‍රමය. එහෙම නැත්තම් මේක ඩෑෂ් කියලා අපි හඳුන්වනවා. දැන් බලමු සාර්ථක වැළැක්වීමක් සඳහා සැලකිය යුතු කරුණු හා නීති රීති මොනවද කියලා. විරුද්ධ පිලේ ක්‍රීඩකයෙකු පහර දීමට පෙර විරුද්ධ පිලේ ඇති බෝලය ස්පර්ශ කිරීම නොකළ යුතුයි. විරුද්ධ පිලේ ප්‍රහාරය සිදු කිරීමට පෙර දැලෙහි උඩ පටියට ඉහළින් දෑත් නොයැවිය යුතුයි. පසුබල ක්‍රීඩකයෙකු හෝ ලිබරෝ ක්‍රීඩකයා හෝ වැළැක්වීම සිදු නොකළ යුතුයි. ඒ කියන්නේ මෙහිදී ඉදිරි පෙළ ක්‍රීඩකයින් තමයි වැළැක්වීම සිදු කළ යුත්තේ. වළක්වන්නන්ගෙන් එක් අයෙකුගේ හෝ කිහිප දෙනෙකුගේ පිටපිට සිදුවන ස්පර්ශ වීම එකම ඉරියව්වකදී සිදුවන ස්පර්ශ වීම ලෙස අපි සලකනවා. ඉතින් මේ වගේ අවස්ථාවකදී එම ස්පර්ශ වීම පහර දීමක් ලෙස සලකන්නේ නැහැ. ඒක නිසා මේ වැළැක්වීමකින් පස්සේ කණ්ඩායමකට නැවත තෙවරක් පන්දුවට පහර දිය හැකියි. වැළැක්වීමකින් පසුව පළමු පහර දීම කණ්ඩායමේ ඕනෑම ක්‍රීඩකයෙකුට වැළැක්වීම කළ කෙනාට උනත් කළ හැකියි. දැන් අපි බලමු වැළැක්වීම පුහුණු කිරීම සඳහා සුදුසු ක්‍රියාකාරකම් කිහිපයක්. ඔබගේ මට්ටමට ගැළපෙන ලෙස හරි එහෙම නැත්නම් පහතින් බඳිනද දැලාසල ඉඳලා පන්දුව නොමැතිව දෑත් ක්‍රියාකාරීත්වයේ තබා ගනිමින් නිවැරදි විපිලීම ලබා ගනිමින්
ආවරණය සිදු කරන ආකාරය කිරීම. වැළැක්වීම පුහුණුව සඳහා දෙදෙනෙකු සමග කළ හැකි ක්‍රියාකාරකම් පළවෙනි රූප සටහන බලන්න. දැල දෙපස ක්‍රීඩකයන් දෙදෙනෙකු නිවැරදිව වැළැක්වීම කරන අයුරින් ඔවුනොවුන් දෙයත් ස්පර්ශ කළ හැකි. එසේ නැත්නම් පාන්දුව තබාගෙන වද මෙම ක්‍රියාකාරකම කළ හැකි. දෙවන රූප සටහන බලන්න. ඉහි දැක්වෙන්නේ එක ක්‍රීඩකයෙක් පහර දෙනවා අනිත් ක්‍රීඩකයා එය වළක්වන ආකාරය. මේ ක්‍රියාකාරකම් දෙකම ඔබට දැල පහතින් බැඳවුවද පුහුණු වීමට කළ හැකි. වැළැක්වීම පුහුණු කිරීම සඳහා තවත් ක්‍රියාකාරකම් කිහිපයක් අපි බලමු. පළවෙනි රූප සටහන බලන්න. දැල අසලේ ඉහළින් අල්ලගෙන ඉන්න පන්දුව වළක්වන අයුරින් ස්පර්ශ කරන අවස්ථාවක්. එතකොට මෙහිදී දැල බැඳලා තියෙන්නේ નિયમિત පරිදි උස දැක්වෙන ආකාරයට. දෙවන රූප සටහන බලන්න. දැල දෙපස ක්‍රීඩකයින් ඉන්නවා උඩ පනිමින් තමන්ට එන පන්දුව වළක්වන ආකාරයක් පෙන්눔 කරනවා. ඒ වගේම මීට අමතරව දැල අසල හිටගෙන වළක්වන ආකාරය දක්වමින් පන්දුව රහිතව පැත්තෙන් පැත්තට ගමන් කළ හැකි. ඒ වගේම කණ්ඩායම් වශයෙන් උත් මේ විදිහට මේ ක්‍රියාකාරකම් සිදු කළ හැකි. දුවේ පුතේ අද දවසේදී අපි වොලිබෝල් ක්‍රීඩාවේ සුවිශේෂී දක්ෂතාවයක් ගැන සාකච්ඡා කරේ. වැළැක්වීම සහ වැළැක්වීමේ අවදි වැළැක්වීම පුහුණුව සඳහා සුදුසු ක්‍රියාකාරකම් තමයි අපි අද සාකච්ඡා කරේ. ඒ ඇසුරින් ක්‍රියාකාරකම 1. වැළැක්වීමේ ශිල්පීය ක්‍රමේ අවදි නම් කරන්න. 2. සාර්ථක වැළැක්වීමක් සඳහා සැලකිය යුතු කරුණු එහෙම නැත්නම් නීති රීති 3ක් ලියා දක්වන්න. 3. ආධුනික ක්‍රීඩකයෙකුට වැළැක්වීම පුහුණු කිරීම සඳහා සුදුසු ක්‍රියාකාරකම් 4ක් ලියා දක්වන්න. අවශ්‍ය අවස්ථාවලදී රූප සටහන් භාවිතා කරන්න. ඔබ කැමති ආකාරයට නිර්මාණශීලී ක්‍රියාකාරකම් ගැළපෙනසේ යොමු කරන්න. අපි තවත් දවසකින් අලුත් පාඩමකින් හමු වෙමු. එතෙක් ඔබට සුබ දවසක්.